Hello, කොහමද ආල්ට? අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ මේ ටික කාලේ කොහොමද බයෝ MCQ paper එකක් කරන ගම අපි බයෝ කරුණු පාඩම් කරගන්න කියලා කියලා දෙන්න. ඉතින් මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක් විශේෂයෙන්ම මේ සරලියන් ඉන්න අයට. ඉතින් skip නොකර අවසන් වෙනකම් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම මේ කියලා දෙන්න 2019 පාස් පේපර් එකෙන් MCQ තෝරාගත්ත කිහිපයක් ගත්තා ඩිස්කස් කරන්න. ඔයාලට උදාහරණයක් විදිහට කියලා දෙන්න. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා ළඟ පාස් පේපර් එක තියෙනවා නම් 2019 ඒකත් ළඟට ගන්න. ඊට අමතරව රිසර්ච් බුක් එකත් ළඟින් තියාගන්න. මොකද මාත් එක්ක මෙතකොට ඔයාලට ඒ කරුණු හොය හොය බල බල යන්න පුළුවන්. මම පළවෙනියටම ගත්තේ 2019 තුන්වෙනි MCQ එක අන්වීක්ෂ පිළිබඳ තියෙන එක. ප්‍රශ්නේ අන්වීක්ෂ පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදිවන්නේ කුමක්ද? එතකොට උත්තරේ එන්නේ පහ. ඒ වුණාට අපි ඔක්කොම MCQ එකේ answers පහම discuss කරගෙන යමු. පළවෙනි එක නිවැරදි එක නේ අහන්නේ. එතකොට ඔයාලා paper එක ගත්ත ගමන් නිවැරදි කියන වචන round කරගන්න. මොකද අපිට exam එකේ mind එකත් එක්ක නිවැරදි වැරදි ඔව පැටලෙන්න පුළුවන්. අපි දැන් හිතනවා එහෙම පැටලෙන්නේ නැහැ එහෙම කියලා. එනවාට exam එකට ගියාම ඒක වෙන්න පුළුවන්. ගොඩක් අයට වෙලා තියෙනවා. එහෙනම් ඔයාලා paper එක ගත්තාම MCQ එක කරන්න ගත්තාම ඒ වචනේ නිවැරදිද වැරදිද කියලා round කරගන්න. එතකොට ඔයාලට ලේසි. ප්‍රශ්නේ පල්ලෙහාට යද්දි නැත්තම් දැන් ඔයිට වඩා දිග වගන්දි දීලා තියෙන ප්‍රශ්න තියෙනවා. එතකොට අපිට පල්ලෙහාට යද්දි නිවැරදි එකද හොයන්න වැරදි එකද හොයන්න කියලා අමතක වෙන්න පුළුවන්. අර බලපු ගමන් අපිට මතක් වෙනවා නිවැරදි එක අහන්න කියලා. එතකොට මේකෙත් නිවැරදි එක අහන්නේ අපි උත්තරේ අංශ එක පහ හරියක අපි අනිත් හතර වැරදෙන්න ඇයි කියලා වැරදෙන්න හේතු මොනවද කියලා ඩිස්කස් කරගෙන යන්න. එක ආලෝක අන්වීක්ෂයක දෘශ්‍ය ආලෝකය අවනත් කාචය තුළින් ගමන් කර ඉන්පසුව නිදර්ශකය තුළින් ගමන් කරයි. ආලෝක අන්වීක්ෂයක දෘශ්‍ය ආලෝකය අවනත් කාචය ඊට පස්සේ නිදර්ශකය තුළ ඒක වැරදීනේ. දැන් ඔයාලට අවනතයි උපනතයි පැටලෙනවා නම් ඔයාලා මෙහෙම මතක තියාගන්න. අපි උඩ තියෙන්නේ අන්වීක්ෂය මෙහෙම ගත්තාම උඩින් තියෙන්නේ උපනත. උයන්නනේ උයන්නට උයන්න උපනත උඩ කියලා එහෙම මතක තියාගන්න. එතකොට අපේ ඇස ළඟ තියෙන උපනත යටින් තියෙන නිදර්ශකය ළඟ තියෙන අවනත. එතකොට අපි ආලෝක කිරණ ගන්න අන්වීක්ෂයට ඔයාලා අන්වීක්ෂයක් ඉමේජින් කරගන්න. අපි ආලෝකය ගන්න අන්වීක්ෂයට නිදර්ශකයට යටින් තියෙන දර්පණයක්. ඒ දර්පණය සීරුමාරු කරලා තමයි ආලෝක කදම්බයක් අරගෙන ඒක නිදර්ශකයේ වේදිකාව තුලින් යවලා ඊටස් අවනතට ගිහින් ඊටස් උපනත හරහා අපේ ඇසට ගියම තමයි අපිට ඒක පේන්න ගන්නෙ. එතකොට එහෙම තමයි අන්වීක්ෂයක නිදර්ශකය අපිට පැහැදිලිව පේන්නේ. ඒ අරෙන්ඩ අපේ ඇහැ ඉඳලා, ඒ කියන්නේ අවනතේ ඉඳලා එකක් නිදර්ශකයට යන්නේ කියටවත්. අර දර්පණය සකස් කරන්නේ අර ආලෝක කදම්බේ ඒ විදිහට හදන්න. එතකොට ඒක වැරදි. ඊටස් දෙවෙනි අංශ එකට අපි දෙල් තියෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක මූල ධර්මය වන්නේ රික්තකයක් තුළින් ආලෝක කදම්බයක් ප්‍රක්ෂේපණය කිරීම. මේක දැන් සාමාන්‍යයෙන් බලපු ගමන් අපිට හරි වගේ පේනවා. මොකද රික්තකයේ හරි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂකේ රික්තකයක් තුළින් තමයි යන්නේ. ඒකනේ අපිට සජීවී නිදර්ශක බලන්න බැරි මේ ආලෝක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ. ඒ වුණාට මේකේ තියෙන්නේ ආලෝක කදම්බයක් ප්‍රක්ෂේපණය කරා කියලා. නැහැ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක හැම වෙලේම නමෙම තියෙන යොදාගන්න ඉලෙක්ට්‍රෝන කදම්බයක්. ඒ හින්දා මේ උත්තරේ වැරදි. පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිත කර ලබන්නේ සෛලවල අභ්‍යන්තර ව්‍යුහ අධ්‍යයනය කිරීම සඳහා. දැන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ගත්තාම ආකාර දෙකයි. ඔයාලා පාඩම් කරද්දි MCQ එකක් විවරණය කරද්දි ඔයාලත් එහෙම හිතින් හිතන්න. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ කොටස් දෙක මොනවාද? ඒ වගේම මොනවාද වෙන්නේ කියලා හිතාගෙන හිතාගෙන යන්න. දැන් ඔයාලට වෙනම නෝට් අරගෙන පාඩම් කරන්න කාලයක් නැහැ. පේපර්ස් වලින් කරන එකක් තමයි. එතකොට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ කොටස් දෙක පරිලෝකනයි සම්ප්‍රේෂණයි. අපි පරිලෝකන එකෙන් කරන්නේ 3D. ඒ කියන්නේ පරිලෝකන ඔයාලා මෙහෙම මතක තියාගන්න. පරිලෝකන පරාවර්තන එක වගේ වචනනේ. එතකොට අර ආලෝකයේ ඇවිත් නිදර්ශකයේ වැදිලා පරාවර්තනය වෙලා යනවා. එතකොට අර නිදර්ශකයේ ඇතුලේ යන්නේ නැහැ. එතකොට අපිට නිදර්ශකයේ ඇතුලේ තියෙන ඒවා බලන්න බෑ. වටේ තියෙන ඒකේ හැඩය 3D පෙනුම තමයි අපිට බලන්න පුළුවන් පරිලෝකනෙකේ. සම්ප්‍රේෂණයක් ගත්තාම සම්ප්‍රේෂණය වෙලා යනවා ඇතුලෙන් ස්කෑනින් වගේ. හරි. එතකොට අපිට ඇතුලේ තියෙනවත් බලන්න පුළුවන්. එහෙම පාඩම් කරගන්න. එතකොට පරිලෝකනයක සෛල අභ්‍යන්තර ව්‍යුහ අධ්‍යයනයට භාවිත කරන්න බෑ. ඒකට අපි ගන්න සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හතරවෙනි උත්තරේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය භාවිත කරලා ලබන්නේ සජීවී නිදර්ශකවල සවිස්තරාත්මක අධ්‍යයනය සඳහාය.
සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන භාවිත සජීව නිදර්ශක වල දැන් මේක ඔක්කොම හරි මොකද සම්ප්‍රේෂණ ඉලෙක් මං කිව්ව නිදර්ශක ඇතුලේ යන්නේ අභ්‍යන්තර ව්‍යුහව සවිස්තරාත්මක බලන්න පුළුවන් ඒත් මේක තියෙන එකම එක වැරද්ද තමයි සජීවී කියන එකත් එක අකුරක වැරද්දක් මෙන්න මේ වගන්තියෙම තියෙන්නේ ගොඩක් ළමයින්ට පැටලෙන්න පුළුවන් තැනක් මොකද ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලින් අපිට බලන්න පුළුවන් අජීවී නිදර්ශක විතරමයි හරි ඒක පරිලෝකන උනත් සම්ප්‍රේෂණ උනත් අපිට බලන්න පුළුවන් අජීවී නිදර්ශක විතරමයි එතන එක අකුරක වෙනසක් නිසා ඒ උත්තරෙත් අපිට අයින් කරන්න වෙනවා ඊළඟට ඔයාලා ඔක්කොම දන්න උත්තරය තියෙන්නේ විශාල නිසා විභේදන බලයේ සිළුම් අන්වීක්ෂ වල වැදගත් ලක්ෂණ වේ අපි අන්වීක්ෂ ගැන කතා කරද්දී විශාල නැහැ විභේදනය තමයි ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ එතකොට ඒක අනිත් ඒවා ඔයාලා දන්නේ නැත්නම් ඔයාලා දැනගන්න ඕනේ එළවල් බයොලොජි කරන කෙනෙක් විදිහට අන්වීක්ෂයක ප්‍රධානම ලක්ෂණ දෙක විශාල නැහැ විභේදනය කියලා එතකොට අපිට ආන්සර් එක පහ කියලා ගන්න පුළුවන් හරියක නිවැරදි එක නෙහන්නේ එතකොට ඒ විදිහට තමයි ඔයාලා ප්‍රශ්නයක් විවරණය කරන්න ඕනේ අනිත් එක දැන් මේ අන්වීක්ෂ ගැන 2019 2021 තුනේම MCQ අහලා තියෙනවා ඒ වුණත් තාම එසේ එකකට ගිහිල්ලා නැහැ අන්වීක්ෂ කෑල්ල ඉතින් ඔයාලා 21 දැන් 22 ලියන අය චුට්ටක් අන්වීක්ෂ කෑල්ලෙනුත් එසේ එකක් දෙන්න පුළුවන් ඒ ෂෝට් නෝට් එකක් හරි දෙන්න පුළා ඒකටත් රෙඩි වෙලා යන්න හරි ඔයාලා ඊළඟට යන්න ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නෙට මොකද ඒකේ මේ මට කියලා දෙන්න විශේෂ දෙයක් තියෙනවා ඔයාලා පස්වෙනි ප්‍රශ්නේ බලා ගන්න ඒක අහන්නේ සෛල චක්‍රය කියලා සෛල චක්‍රය මොකක්ද කියලා අහලා නැහැ හරියක අදාන්නේ වැරදි එකක් අදාන්නේ කියලා නැහැ සෛල චක්‍රය කියලා අහන්නේ පේපර් එකේ කොහොමද ඔය වගේ ප්‍රශ්න දෙකක් තුනක්වත් තියෙනවා හැම අවුරුද්දෙම තියෙන ඔහොම ප්‍රශ්න හරිද ඒක අපි හොයාගන්න ඕනේ හරි එක දහන්නේ වැරදි එක දහන්නේ කියලා. හතරක් හරි නම් අහන්නේ වැරදි එක. හතරක් වැරදි නම් අහන්නේ හරි එක. හරි එහෙම හොයාගන්න ඕනේ ඒකට ඔක්කොම දැනගෙන ඕනේ ඉතින්. හරි අපි කියවගෙන යමු හරි එක දහන්නේ වැරදි එක දහන්නේ කියලා බලන්න. සෛල චක්‍රයේ G1 කලාවේදී DNA සංශ්ලේෂණය සිදුවේ. DNA සංශ්ලේෂණය වෙන්නේ G1 කලාවේද? S කලාවේද? DNA සංශ්ලේෂණය වෙන්නේ S කලාවේනේ. G1 S G2 නේ තියෙන්නේ G2 ඊට පස්සේ අනුලන කලාව වෙනවා M කිය. DNA සංශ්ලේෂණය කියන්නේ හිස්ටෝන් ප්‍රෝටීන සංශ්ලේෂණය සහ DNA ප්‍රතිවලිත වෙලා ඒවා එකට බැඳෙන්නේ කලාවේදී S අවදීදී. හරි. එතකොට උත්තරේ වැරදි. G1 එකේ නෙමෙයි ඒක වෙන්නේ. දෙවැනි එක G2 කලාවේදී ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවේ. මෙහෙමයි G2 එකේ G2 G1 SG2 කියන තුනේම ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා ඔයාලා රිසෝස් එක බලන්න රිසෝස් එකේ දීලා තියෙන G1 යටතේ S අවධිය සඳහා අවශ්‍ය S කලව සඳහා අවශ්‍ය ප්‍රෝටීන සංශ්ලේෂණය වේ කියලා S එකේ දීලා තියෙනවා හිස්ටෝන ප්‍රෝටීන සංශ්ලේෂණය වේ කියලා G2 එකේ දීලා තියෙනවා අනුනුන කලව සඳහා අවශ්‍ය වන ප්‍රෝටීන සංශ්ලේෂණය වේ කියලා එතකොට ඒ තුනේම ප්‍රෝටීන සංශ්ලේෂණය වෙනවා එහෙනම් මේ ආන්සර් එක හරි දැන් අපිට හරියකකුත් හම්ුණා වැරදියකකුත් හම්ුණා ඒත් අපිට තාම තීරණය කරන්න බෑ හරි එක දහන්නේ වැරදි එක දහන්නේ කියලා. තුන්වෙනි උත්තරේ තර්කව තැනීම ආරම්භ වන්නේ යෝග කලාවේදී. ඒක ඔයාලා දන්නවා. දැන් මේක යෝග කලාව 1 යෝග කලාව 2 කියලා මුකුත් දීලා නැහැ. එහෙනම් අපි අනුනණයෙන් තමයි හිතන්න ඕනේ උනණේ පැත්තට යන්න එපා. මොකද ඒක ටිකක් සංකීර්ණයි අනුනණයට වඩා. මොකද ඒකේ පියවර දෙකකින් සිදු වෙන්නේ. අපි අනුනණයෙන් හිතුවොත් යෝග කලාවේදී නෙමෙයි තර්කව හැදෙන්නේ තර්කව තුරුව මුලින්ම ඇති වෙන්නේ ප්‍රාග් කලාවේදී. ඔයාලා ඒක හොඳටම දැනගෙන ඉන්න ඕනේ. ප්‍රාග් කලාවේදී තමයි මුලින්ම සිදුවෙන දේවල් ටික සිදුවෙන්නේ. හතර ක්‍රොමැටින් තන්තු වල. දැන් ඔහොම බලන්න දෙකක් වැරදි එකක් හරි. දැන් ඔයාලට පොඩි අයිඩියාවක් ගන්න පුළුවන්. හරි එක තමයි අහන්නේ කියලා. මොකද දෙකක් වැරදි ඉන්නේ. එතකොට එකක් හරි කියන්නේ හරි එක තමයි අහන්නේ. අනිත් දෙකත් වැරදි ඉන්නේ අනිවාර්යෙන් හරි එක තමයි අහන්නේ. එතකොට හතර වෙනි එක ක්‍රොමැටින් තන්තු ඝනවීම සිදුවන්නේ S කලාවේදී. ක්‍රොමැටින් තන්තු ඝන වෙන්නේ S කලාවේ නෙමෙයි. ඒකත් හොඳටම රිසෝස් එකේ පැහැදිලිව දීලා තියෙනවා ක්‍රොමැටින් ඝනවීම සිදුවන්නේ ප්‍රාග් කලාවේදී කියලා. පහ සෛල ප්ලාස්මයෙන් බෙදෙනුවේ වියෝග කලාවේදී. වියෝග කලාවේදී වෙන්නේ වර්ණ දෙහංශ දෙපැත්තට වෙන් වෙලා යන එක. බෙදෙන එකක් නෙමෙයි වෙන්නේ. වෙන් වෙලා යන එක. සෛල ප්ලාස්මයක් බෙදෙන එක ගැන අපි කතා කරන්නේ. සෛල ප්ලාස්ම විභාජනය අපි කතා කරන්නේ. සෛල ප්ලාස්මයේ බෙදෙන එක කතා කරන්නේ. සෛල ප්ලාස්ම විභාජනය කියලා වෙනම තියෙන එකක්.
ඒක තියෙන්නේ අන්ත කලාව අවසානයේ. වියෝග කලාව ඊට පස්සේ අන්ත කලාව වෙනවනේ. අන්ත කලාව අවසානයේ තමයි ඒක තියෙන්නේ. එතකොට වියෝග කලාවට අයිති වෙන්නේ නැහැ ඒක. එතකොට ඔයාලට ආන්ස එකත් අයින් කරලා දාන්න පුළුවන් වෙරදී කියලා. එතකොට ආන්ස එක දෙක. එතකොට ඔයාලට මට එක් කියලා දෙන්න ඕනේ උනේ. හැම පේපර් එකකම මම හරිද වැරදිද කියලා අහන්න නැතුව එක වචනයක් දීලා උත්තර ටිකක් දීලා දෙනවා. අපි හොයා ගන්න ඕනේ එක හරිද වැරදිද කියලා. ඉතින් එහෙම බලද්දී ඔයාලට එකක් හරි කියලා 100%ක් ෂුවර්. අනිත් ඒවාගෙන් දෙකක් වැරදි කියලා 100%ක් ෂුවර් නෑ. අර හරියකට ගහන්න දැන් මං කියන්නේ බාගෙට පාඩම් කරපු සාමාන්‍ය මට්ටමට පාඩම් කරපු එකනෙට. දැන් හොඳටම පාඩම් කරපු එකනට ඔව්ව ඔන්නේ උත්තර පහම එයාලට බේරලා ගන්න පුළුවන් හරි මොනවාද වැරදි මොනවාද කියලා. මං කියන්නේ අර ෂුවර් නැති එහෙට මෙහෙට වෙනෙන උත්තර තියෙද්දි අර විදිහට කරන්න. ඔය වගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම පේපර් එකේ එනවා. 20 21 22 අනිවාර්යයෙන්ම එනවා. හරි, ඔයාලා ඊළඟට යන්න 6 ප්‍රශ්නෙට. ඒක අර වගන්ති වගේ ගොඩක් එන හින්දා සමහර විට අපිට ගොඩක් ඒක ඩිස්කස් කරන්න කරුණු තියෙයි කියලා හිතන්න මම එක ගත්තේ අපි යම් ප්‍රශ්නෙට. ක්ලෝරෝෆිල් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශතරේ නිවැරදි වන්නේ කුමක්ද? නිවැරදි කියන එක රවුම් කරගන්න නැත්නම් ඉරක් ගහගන්න අහන්නේ හරි මොකද්ද කියලා. පළවෙනි උත්තරේ ක්ලෝරෝෆිල් ජම්බුල නිල් සහ රතු ආලෝකය අවශෝෂණය කරා. ඉස්සෙල්ලාම හිතන්න ක්ලෝරෝෆිල් කියන්නේ මොනවද කියලා. ක්ලෝරෝෆිල් කියන්නේ ප්‍රභා සංශ්ලේෂක වර්ණකයක්. කැරටිනොයිඩ් කියලා තියෙනවා, ක්ලෝරෝෆිල් කියලා තියෙනවා. ක්ලෝරෝෆිල් කිව්වහම ක්ලෝරෝෆිල් ඒ සහ බී අයිති වෙනවා. කැරටිනොයිඩ් කිව්වහම කැරොටින් සහ සැන්තොෆිල් අයිති වෙනවා. එතකොට ක්ලෝරෝෆිල් කිව්වහම ඒ ගැන මේවා ගන්ති තියෙනත් පුළුවන්, ක්ලෝරෝෆිල් බී ගැන තියෙනත් පුළුවන්. ඒක ගැන අවධානයෙන් ඔයාලා යන්න. මොකද අපිට විශේෂයෙන් ක්ලෝරෝෆිල් ඒද බීද කියලා කියලා නැහැ. හරි, අපි යමු ආන්සර්ස් වලට. ක්ලෝරෝෆිල් ජම්බුල නිල් සහ රතු ආලෝකය අවශෝෂණය කරා. ජම්බුල කියන්නේ දම්. ඔයාලා දන්නවනේ පාර ජම්බුල කිරණ කියන්නේ. ජම්බුල කියන්නේ දම්. නිල් සහ රතු. ඔයාලට ඩවුට් එකක් නැතුවම නිල් සහ රතු ප්‍රභා සංශ්ලේෂක වර්ණක වෙන ක්ලෝරෝෆිල් අවශෝෂණය කරනවා කියලා දැනගෙන ඉන්න ඕනේ. මොකද රිසර්ච් එකේ හොඳට පැහැදිලිව තියෙනවා වැඩිපුරම ප්‍රභා සංශ්ලේෂක වර්ණක වෙන ක්ලෝරෝෆිල් අවශෝෂණය කරන්නේ රතු සහ නිල් වර්ණක කියලා. එතකොට ජම්බුලත් අවශෝෂණය කරනවා. මොකද ඔයාලා ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවර්ණාවලියයි මේ මොකද අවශෝෂක වර්ණාවලියයි හොඳට බැලුවහම මේ පැහැදිලිව පේනවා දම් පාටත් අවශෝෂණය කරනවා. අවශෝෂණය කරන්නේ නැතුව පරාවර්තනය කරන්නේ කොළ පාට. ක්ලෝරෝෆිල් විසින් ශාකවල තියෙන ක්ලෝරෝෆිල් පරාවර්තනය කරන්නේ කොළ පාට. ඒකයි අපිට ශාක කොළ පාටට පේන්නේ. ඒක කොළ පාට අවශෝෂණය කරන්නේ මේ පරාවර්තනය කරනවා. එතකොට ඒ උත්තරේ හරියම් පළවෙනි එක හරි. අපිට ඕනනම් 100% ෂුවර් නම් උත්තරේට උත්තරේ මාක් කරලා පහළට යන්න පුළුවන්. ඒ වුණාට අපි ඊළඟ ආන්සර් ඇයි වැරදෙන්නේ කියලා බලාගෙන යමු. මොකද ඔයාලා වේවක විවරණය කරද්දි හරියක හොයාගත්තට පස්සේ එතනින් පහළට නොයා ඉන්න බෑ. මොකද ඔයාලා මේ එක්සෑම් එකට රෙඩි වෙන්නේ. එක්සෑම් එක නෙමෙයිනේ. ඉතින් අනිත් ඒවා වැරදුනේ කොහොමද කියලාත් ඔයාලා බලාගන්න, පැහැදිලි කරගන්න. දෙවැනි එක ශාකවලදී ආලෝකය ග්‍රහණය කරගන්න ප්‍රධානම වර්ණකය ක්ලෝරෝෆිල් B. ප්‍රධානම වර්ණකය ක්ලෝරෝෆිල් B නෙමෙයි, ප්‍රධානම වර්ණකය ක්ලෝරෝෆිල් A. ඔයාලා හොඳටම දන්නවා ප්‍රාථමික වර්ණකය. ප්‍රාථමික වර්ණකය කියලා ප්‍රභා සංශ්ලේෂණේ හඳුන්වන්නේ ක්ලෝරෝෆිල් A. හරි, එතකොට ක්ලෝරෝෆිල් B නෙමෙයි ක්ලෝරෝෆිල් A. 3. ක්ලෝරෝෆිල් A වඩාත්ම කාර්යක්ෂම වන්නේ කොළ ආලෝකය ග්‍රහණය කිරීම සඳහා. ඒක වැරදි. ඒක හොඳටම පැහැදිලිව තියෙනවා රතු නිල් ආලෝකය තමයි වැඩිපුරම ක්ලෝරෝෆිල් ඒ අවශෝෂණය කරන්නේ කියලා. මොකද අපිට ශාක කොළපාටින් දිස් වෙන්නේ ඒ හේතුව නිසා. ක්ලෝරෝෆිල් දෙන ශාක කොළපාට ආලෝකය අවශෝෂණය කරන්න නැතුව පරාවර්තනය කරනවා. ඒකයි කොළපාටින් දිස් වෙන්නේ. 4. අධික වැති ආලෝක ශක්තිය අවශෝෂණය කිරීම සහ විසිරුව හැරීම සඳහා ක්ලෝරෝෆිල් ඒ සහභාගී වේ. දැන් ඔයාලා දන්නවා කැරටිනොයිඩ් කියලාත් වර්ණක වර්ගයක් තියෙනවා. කැරටිනොයිඩ් කියන්නේ කැරොටින් සහ සැන්තොෆිල්. ඒවා කරන්නේ අධික ආලෝකය, ඒ කියන්නේ ශාක පත්‍රයකට වැටෙනවනේ ආලෝකය ඕනවට වඩා වැටෙනවනේ. අන්න ඒ වෙලාවට එවුව විසිරුව හැරීම තමයි අවශෝෂණය කරලා විසිරුව හැරීම තමයි කැරටිනොයිඩ් කරන්නේ. මොකද ඒවා වැඩිපුර වැටුනහම ශාකයට විෂ සහිත ද්‍රව්‍ය නිපද වෙන්න පුළුවන්. ඔයාලගේ රිසෝස් එකේ තියෙනවා. මම අමුතු දේවල් කියනවා නෙමෙයි, හොඳට බලන්න මතක නැත්තා වලට. එතකොට කැරටිනොයිඩ් තමයි ඒක කරන්නේ. ක්ලෝරෝෆිල් ඒ නෙමෙයි. ඒකට කියනවා නම ප්‍රභා ආරක්ෂණය කියලා. ඔයාලා අහලා ඇති පාඩම් කරලන් දැන් ඉන්නේ කොහොමද? ප්‍රභා සංශ්ලේෂණයේ අවසාන කොටස් වල තියෙන්නේ ප්‍රභා ආරක්ෂණය කියන්නේ ශාකයට වැටෙන අමතර ආලෝකය වැඩිපුර ආලෝකය අවශෝෂණය කර විසිරුව හැරීම. ඒක කරන්නේ කැරටිනොයිඩ් වර්ණක. 5. ප්‍රභා පද්ධතියකේ PS1 කියන්නේ අපි
ප්‍රභා පද්ධති එකේ හිදී ක්ලෝරොෆිල් ඒ අවශෝෂණය කරන 680 නැනෝමීටර් තරංග ආයාමයේ ආලෝකයයි. PS1 සහ PS2 කියලා ප්‍රභා පද්ධති දෙකක් තියෙනවා. ප්‍රභා පද්ධති එකයි ප්‍රභා පද්ධති දෙකයි. අපි සරලව කියන්නේ PS1 PS2 කියලා. එතකොට ඒකේ PS1 අවශෝෂණය කරන්නේ 700, PS2 තමයි 680 නැනෝමීටර් අවශෝෂණය කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි හිතමු මේ අපි පන්තිය පළවෙනියා වෙනවා නම් අපිට වැඩි ලකුණු තියන්න ඒ වගේ තමයි. PS1 නම් වැඩි තරංගායමයක් අවශෝෂණය කරන්න ඕනේ. එතකොට 700 යා PS2 තමයි 680. එතකොට ඒ උත්තරෙත් වැරදි. උත්තරේ එක වුණේ කොහොමද කියලා දැන් ඔයාලට තේරෙනවා. ඔයාලත් පෙපෙල විවරණය කරද්දී ඔය විදිහටම යන්නේ. හරි, ඊළඟට අපි යමු 16 වෙනි ප්‍රශ්නෙට. 16 වෙනි ප්‍රශ්නේ නම් මට කියලා දෙන්න ලොකු දෙයක් නැහැ. කියලා දෙන්න ඒත් කරුණු වගේ තියෙනවා. ඒ නිසා අපි 16 වෙනි ප්‍රශ්නේ ඩිස්කස් කරමු. සියලුම භෞමික ශාකවල ලිංගික ප්‍රජනනයේ දැකිය හැකි ලක්ෂණයක් වන්නේ. සියලුම භෞමික ශාකවල ලිංගික ප්‍රජනනයේ වැදගත් වචන තමයි සියලුම. අය භෞමික ශාක ලිංගික ප්‍රජනනය. හරිද? දැකිය හැකි ලක්ෂණයක් වන්නේ. නොවන්නේ නෙමෙයි වන්නේ. එතකොට ලිංගික ප්‍රජනනය වෙන්නත් ඔක්කොම භෞමික ශාකවල තියෙන්නත් ඕනේ. ලිංගික ප්‍රජනනය වෙන්නත් ඕනේ. එතකොට වන්නේ. හරි, නොවන්නේ නෙමෙයි. ඒවා හයිලයිට් කරලා හරි කොහොම හරි රවුම් කරලා හරි ඒවා කියන්නේ එක කරුණක්වත් මිස් වෙන්න දෙන්නවා. මොකද හැම ආන්සර් එකක්ම හැම එකකම දීලා තියෙන්නේ ඔය එකක් හරි මිස් වෙවි යන්නේ. එකක විතරයි හැම කරුණම තියෙන්නේ. හරි, එතකොට ඒක ඒ විදිහටම උත්තරේ හොයන්න ඒ පොයින්ට් 3 යටතේ යමින් උත්තරේ හොයන්න. හරිද? එක පොයින්ට් එකකට ගියොත් අපිට කවදාවත් උත්තරේ හරියට ගන්න වෙන්නේ නැහැ. පළවෙනි උත්තරේ සංසේචනය සඳහා බාහිර ජලය අවශ්‍ය නොවීම. සියලුම භෞමික ශාකවල ලිංගික ප්‍රජනනයේදී දැකිය හැකි ලක්ෂණය. පළවෙනි සංසේචනය සඳහා බාහිර ජලය අවශ්‍ය නොවීම ඒක වැරදි. මොකද අපි භෞමික ශාක කිව්වම අපිට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ බීජ ශාක විතරයි. ආවෘත බීජක විවෘත බීජක විතරයි මතක් වෙන්නේ. ඊට අමතරව නෙප්‍රොලේපීස් ඒ වගේ ගොඩක් පොදුවේ ගතම අපිට මතක් වෙන්නේ සනාල ශාක. ඒත් බ්‍රයෝපයිට්ස්ල අපිට මතක් වෙන්නේ නැහැ. බ්‍රයෝපයිට්ස්ල මතක් වෙන්න ඕනේ. ඒත් අර ඒ ලොකුවට හදිස්සි එක්සෑම් එක කලබල ඇස්සේ අපිට මතක් වෙන්නේ නැහැ බ්‍රයෝපයිට්ස්ලා කියලා જાතිවුත් ඉන්නවා කියලා. මාකන්ටිය, පොගනාටුන්, ඇන්තොසරස්. ඔන්න ওই තුන්දෙනාත් භෞමික ශාක කියලා මතක් කරගන්න. එතකොට එයාලගේ පොගනාටුන් මෙහෙම ඔයාලා දන්නවා බාහිර ජලය ඕනේ එයාලගේ සංසේචන සඳහා. හරි, එතකොට ඒ උත්තරේ වැරදි. ජන්මාණු ශාකේ ෂීන. ජන්මාණු ශාකේ හැම එකේම ෂීන නෑ. ඒත් බ්‍රයෝපයිට්ස්ලාගේ පොගනාටුන් වල මෙහෙම අපිට පේන්නේ ප්‍රමුඛ වෙන්නේ ජන්මාණු ශාකේ. එතකොට ඒ උත්තරේ වැරදි. දෙක හරි. අභ්‍යන්තර සංසේචනය හරි. අභ්‍යන්තර සංසේචනය තමයි සියලුම භෞමික ශාකවල සිදු වෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට දෙවෙනි උත්තරේ හරි. 3 වැරදි. 4 බීජාණු ආකාර දෙකක් නිපදවයි. ඒ කියන්නේ ශුද්ධ බීජාණු සහ මහා බීජාණු කියලා ආකාර දෙකක් නිපදවයි කියලා කියන්නේ. ඒක මේ හැම එකක්ම කරන්නේ නැහැ. මොකද බීජ ශාකයි සමහර ලයිකෝපයිටා වංශිකයනේ විතරයි ඒක කරන්නේ. ප්‍රයෝපයිට්ස්ලා කරන්නේ නැහැ. යාලා සම බීජාණුකයි ලයිකෝපයිටා වංශයේ සෙලජිනෙල්ලා විෂම බීජණුකයි ලයිකෝපෝඩියම් සම බීජණුකවල දන්නවනේ ගඳාපාසි ශුක්කිපාසි කියලා දෙනවා. ශුක්කිපාසි කියන්නේ සෙලජිනෙල්ලා, ගඳාපාසි කියන්නේ ලයිකෝපෝඩියම්. ලයිකෝපෝඩියම් මේ සම බීජණුකයි සෙලජිනෙල්ලා තමයි ශුද්ධ බීජණු මහා බීජණු කියලා ආකාර දෙකක බීජණු හදන්නේ. එතකොට ඒක මතක තියාගන්න. පහ බීජ එතකොට ඒකත් වැරදි හතරත්. එතකොට පහ බීජණු ශාඛා ආකාර දෙකයි. හැම එකෙම බීජාණු ශාකාකාර දෙකක් නෑ. ඔයාලා හොඳටම දන්නවා හැම එකෙම නෑ. සමහර බීජ ශාක වල විතරයි බීජාණු ශාකාකාර දෙකක් තියෙන්නේ. එතකොට උත්තරේ එන්නේ අභ්‍යන්තර සංසේචනය. ඒක මට කියලා දෙන්න ඕනේ උනේ භෞමික ශාක කියද්දී ඔයාලා සනාල ශාක විතරක් ගැන හිතන්න එපා. විනාල ශාකත් තියෙනවා. බ්‍රයෝපයිට්ස්ලා කියලා 3 දෙනෙකුත් සිලබස් එකේ ඉන්නවා භෞමික ශාක යටතේ. එයාලගේ ලක්ෂණත් එක්ක සැලකන්න. මොකද එයාලා අමතක කරලා මේකේ උත්තරේ සම්පූර්ණ වැරදි. මොකද උත්තරේ හරියටම මෙයාලා පින් පොයින්ට් කරලා දීලා තියෙන අපිට බ්‍රයෝපයිට්ස්ලා අමතක කරලා ලියන කෙනෙක්ට වැරදෙන විදිහට. ඒ හින්දා අනිවාර්යෙන් බ්‍රයෝපයිට්ස්ලා අමතක කරන්න එපා භෞමික ශාක කිව්වා. මම මේ වීඩියෝ එක මීට වඩා දික් කරන්නේ නැහැ. මොකද 22 එක්සෑම් කරන අයට දිග වීඩියෝස් බලන්නත් බෑ. මට පේපර් එක ඩිස්කස් කරන්න නෙමෙයි ඕනේ උනේ. ඔයාලා තනියම මේ දවස්වල විවරණයක් කරද්දී කොහොමද පොයින්ට් එකතු කරගන්න ඕනේ, කොහොමද හරියට විවරණය කරන්න කියලා තමයි කියලා දෙන්න ඕනේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා මම හිතනවා. ගොඩක් දික් කරන්න නැති 22 ලොකු දිග වීඩියෝස් බලන්න ඇත්තටම ටයිම් එකක් නැහැ. ඔයාලා අයිඩියා එකක් ගන්න නැති කොහොමද පේපර් එකක් විවරණය කරන්න කියලා මේ වීඩියෝ එකේ. ඔයාලට ඉස්සරහට ඕන මොන වගේ වීඩියෝස්ද කියලා යටින් කමෙන්ට් කරන්න.
ඉතින් ඔයාලට වීඩියෝ එක වටිනවා නම් ඔයාගේ යාළුවන්ටත් මේ අවසාන දවස්වල බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක ලයික් කරන්න, ඔයාලගේ අයිඩියාස් කමෙන්ට් කරන්න. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකල්ම ඔයාලා රැඳිලා සිටියට thank you.